ආණ්ඩුව විසින් යෝජනා කරලා සාකච්ඡාවට බඳුන් කරමින් තිබෙන විකාශන නියාමන කොමිසම් කෙටුම්පත පිළිබඳව ජාතික ජනබලවේගයේ ස්ථාවරය දැනුම් දෙන්න ඒ සඳහා ජාතික ජනබලවේගයේ නියෝජනය කරමින් චමින්ද ජයසූරිය සහ විමල් කැටපෑරච්චි සමග මම සම්බන්ධ වෙනවා අපේ රටේ විද්‍යුත් මාධ්‍ය රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල සංඛ්‍යාත තීරණය කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් එක තියෙනවා ඒ වගේම බලපත්‍ර ලබා දීම සඳහා වෙන ආයතනයක් තියෙනවා දැන් ආණ්ඩුව මේ අලුත් කොමිසම යෝජනා කරන්නේ මේ රූපවාහිනී සහ ගුවන් විදුලි වල විකාශනය වන වැඩසටහන් වල අන්තර්ගතේ නියාමනය කිරීම සඳහා මේ විද්‍යුත් විකාශන නියාමන කොමිසම පිළිබඳව 2022 සැප්තැම්බර් මාසේ තමයි සෙල්ලම කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරන්නේ වර්තමාන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මේ ජනාධිපතිවරයාට පත් වුණාට පසුව ඔහුගේ මූලිකත්වයෙන් පැවැත්වෙන කැබිනට් මණ්ඩලයකදී මේ සාකච්ඡාව ඉස්සෙල්ලම කරලියට එනවා 2022 සැප්තැම්බර් මාසේදී ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සභාපතිත්වයට කමිටුවක් නම් කරනවා මේ සඳහා වන 50 කෙටුම්පත් සකස් කිරීම සඳහා ඒ අනුව ඒ කැබිනට් අනු කමිටුව විසින් සකස් කරන ලද 50 කෙටුම්පත තමයි මේ තිබෙන්නේ මෙය දැන් මේ වෙනකොට මාධ්‍ය සහ ඒ මාධ්‍ය වලට සම්බන්ධ අය අතර සාකච්ඡාවට බඳු වෙනමින් තියෙනවා දැන් අපිට පේනවා ආණ්ඩුව මේ නියාමන කොමිසම හරහා කරන්න යන්නේ මොකක්ද කියලා මොකද මේ වන විට පහුගිය කාලයේ සමාජයේ තැන් තැන් වල මාධ්‍ය ශාස්ත්‍රයේ පවා විවිධ කවයන් වල මේ මාධ්‍ය නියාමනය පිළිබඳ යම් සාකච්ඡාවක් තිබුණා හැබැයි ආණ්ඩුව ඒ මාධ්‍ය නියාමනය පිළිබඳව කතිකාවට මුවා වෙලා කරන්න යන්නේ තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමේ ක්‍රියාවලියක් කියන එක හොඳට පැහැදිලි දැන් මේ 50 කෙටුම්පතෙන් යෝජනා කරන හැටියට මේ විද්‍යුත් නියාමන කොමිසමේ සමාජිකයන් 5 දෙනෙක් ඉන්නවා 2 දෙනෙක් නිලබලයෙන් පත් වෙනවා ඒ එක්කෙනෙක් ජනාධිපතිවරයා විසින් පත් කරන ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා දෙවෙනි කෙනා ජනාධිපතිවරයා විසින් පත් කරන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ තනතුරු දෙකම ඍජුවම ජනාධිපතිවරයා විසින් පත් කරන තනතුරු ඒ වගේම මේ කොමිසමේ තවත් සමාජිකයන් 3 දෙනෙක් ඉන්නවා ඒ සමාජිකයන් 3 දෙනා පත් කරන්නේ ජනාධිපතිවරයා මේ කෙටුම්පතේ හැටියට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සහිතව ඒ අනුව ගත්තහම අවසාන වශයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරන සමාජිකයන් 5 දෙනෙක් තමයි මේ යෝජිත නියාමන කොමිෂන් සභාව නියෝජනය කරන්නේ එතකොට මේ ජනාධිපතිවරයා විසින් නිලබලයෙන් පත් කරන සමාජිකයන් 2 දෙනා හැරුණු කොට පත් කරන සමාජිකයන් 3 දෙනාම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් පත් කළාට ඔවුන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ හෝ ව්‍යවස්ථාදායක සභාවේ කිසිදු අනුමැතියක් අවශ්‍ය නැහැ මේ කෙටුම්පතේ හැටියටම ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායක සභාවට හුදු දැනුම් දීමකින් පමණක් ඒ 3 දෙනා ඉවත් කරන්න පුළුවන් ඒ අනුව ඔබට පැහැදිලි මේ පත්කරන සමාජිකයන් 3 දෙනා ජනාධිපතිවරයාගේ සිතැඟියාවන් සහ අභිලාෂයන් ඉටු කරන තාක් පමණක් මේ කොමිෂන් සභාවේ සමාජිකත්වයේ දැරිය හැකි ආකාරයට තමයි 50 කෙටුම්පත් සකස් කරලා තිබෙන්නේ. දැන් මීට වඩා කොමිසමක සභාපතිවරයෙක් ඉවත් කිරීමේ දුෂ්කරතාවයන් තිබුණා මහජන උපයෝගිතා කොමිසමට. ඒ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කරන ජනාධිපතිවරයාට ඍජුවම බැහැ. පාර්ලිමේන්තුවේ බහුතරණුමැතිය තමයි ඉවත් කරන්න පුළුවන්කම තිබුණේ. හැබැයි මේ ආණ්ඩුව මේ ජනාධිපතිවරයා මේ ආණ්ඩුව මෙහෙවලා ඒ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කරන තැනකට ගියා. දැන් අපි දන්නවා ජනක රත්නායක පත්කරේ ආණ්ඩුවේ උමනාව නනුව. ඔහුම ප්‍රකාශ කරන පරිදි ඔහු පහුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට උදව් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඌට මහජන උපයෝගිතා කොමිසම සභාවේ සභාපති ධූරය හම්බෙන්නේ. හැබැයි මේ දේශපාලන හිතවත්කමට ඔහු පත් කළාට අවසාන කාලයේදී මේ ඉන්න ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයාගේ න්‍යාය පත්‍රයට ඒ සිතැඟියාවන්ට එලෙසම කටයුතු නොකිරීමේ ප්‍රතිඵලය හැටියට ඔහු ඉවත් කරන අඩුව කටයුතු කරා.
තර එවැනි දුෂ්කරතාවයන් තිබියදී තමන් කැමති ආකාරයට කටයුතු නොකරන සභාපතිවරයා ඉවත් කරන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා නම් ඒ කිසිදු බාධාවක් නැතුව පනතෙන් පැවරන ආකාරයට ජනාධිපතිවරයා කැමති ඕනෑලාවක අයින් කරන්න කොමිසමේ සමාජිකයන් අයින් කරන්න ජනාධිපති බලය පැවරනවා කියලා කියන්නෙම මේ කොමිසමේ සමාජිකයන් පස් දෙනාම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ පදයට නැටවෙන රූකඩ බවට පත් වෙනවා ඒක පැත්තක් ඒ වගේම මේ කොමිසමේ ක්‍රියාකාරීත්වය යෝජිත පනත් කෙටුම්පත ආකාරයට මේ කොමිසමේ ඝනපූර්ණයේ වෙන්නේ 3 දෙනයි ඒ වගේම මේ කමිෂන් එක පත් කරාට පස්සේදී අධ්‍යක්ෂ ජෙනරාල් වරෙක් පත් කරනවා ඔහු තමයි මේකේ ක්‍රියාකාරී කොටස පවත්වාගෙන යන්නේ මේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පත් කරන්නේ ඇමතිවරයා විසින් ඇමති පත් කරන ඩීජී කෙනෙක් 3 දෙනෙක් ඝනපූර්ණයක් මම කලින් කියපු ජනාධිපතිවරයා පත් කරන 5 දෙනෙක්ගේ කොමිසමක් මේ අයට තමයි දැන් මේ රටේ විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමනය කිරීමේ තීන්දු ගැනීමේ සමස්ත අයිතිය ලබා දෙන කටයුතු කරමින් යන්නේ. ඒතර මේ ක්‍රියාවලිය කරගෙන යනකොට ඔවුන් කොහොමද එක් එක් විද්‍යුත් ආයතන නියාමනය කරන්නේ? ඒ සඳහා මේ කොමිසමට පුළුවන් විමර්ශන කමිටුවක් දාන්න 3 දෙනෙක්ගෙන් ඒ විමර්ශන කමිටුවට සාමාන්‍ය බලතල ඉක්මවන ලද අපරාධ විමර්ශන බලතල ලබා දීලා තියෙනවා. ඒතර ඒ අය විසින් යම් යම් පරීක්ෂණ කරලා ලබා දෙන වාර්තාව මත කොමිසම තීන්දුව කරනවා මේ පැවැත්වෙන රූපවාහිනී නාලිකා මේ පැවැත්වෙන ගුවන්විදුලි නාලිකාවල බලපත්‍රය අහෝසි කරනවාද తాවකාලිකව නතර කරනවාද කියන එක තීන්දුව කරන්නේ අර විමර්ශන කමිටුව විසින් කොමිසමට ලබා දෙන වාර්තාව මත. ඒතකොට අපරාධ විමර්ශන බලතල සහිත විමර්ශන කමිටුවක් අර ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කරාට පස්සේ ඔවුන්ට සම්පූර්ණ බලයක් ලැබෙනවා මේ සියලු මාධ්‍ය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න. එතකොට මේ අනිත් එක තමයි මේ පනත් කෙටුම්පත ආකාරයට ඔවුන් එවැනි ආකාරයේ තීන්දුව ගැනීම සඳහා වන වපසරියක් නිර්මාණය කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ ඔබගේ මාධ්‍ය ආයතන විසින් ජාතික ආරක්ෂාවට ජාතික ආර්ථිකයට සහ ජාතීන් අතර සමගියට සහ ආගමික සංහිඳියාවට හානිවන තර්ජනයක් වන කවර හෝදයක් කළොත් ඒට එරෙහි විමර්ශනය කරලා ඔබගේ බලපත්‍රය తాවකාලිකව හොසි ගන්න නැත්නම් මුළුමනින්ම හොසි කරන බලපත්‍රය දික් නොකරීමේ බලයක් තමයි මේ කොමිසමට පවරන උත්සාහ කරන්නේ. එතකොට මේ ජාතික ආරක්ෂාව හෝ ජාතික ආර්ථිකය පිළිබඳ වචන සඳහන් කළ තිබුණට මේ පනත් කිටුම්පතේ කොහෙවත් ඒව සම්බන්ධයෙන් පැහැදිලි නිර්වචන නැහැ. ඒ කියන්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් ජාතික ආරක්ෂාව හෝ ජාතික ආර්ථිකය පිළිබඳව හිතරපතන ආකාරය අනුව තීන්දුව ගැනීමේ බලයක් නෛතික බලයක් පැවරණ ආකාරයට තමයි මේ පනත් කෙටුම්පත කෙටුම්පත් කළා තිබෙන්නේ. උදාහරණයක් හැටියට ඔබ දකින්න ඇති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතදිම ජාති අමතක කරලාද කතාවේදී ඔහුගේ කතාවේ හරය උනේ මගේ ප්‍රතිපත්තිය විකිණීම මට විකුණන්න ඉඩ දෙන්න ඒකට බාධා කරන්න එපා කියන එක. ඔහු 1960 70 80 උදාහරණ අරගෙන කියන්න උත්සාහ කරේ අපේ ප්‍රතිපත්තිය විකිණීම ඒකට ඒ කාලෙත් බාධා කරා මට දැන් මේක විකුණන්න ඉඩ දෙන්න මම මේක 2048 වෙනකන් හදලා දෙන්නම් කියන එක. ඒක රාජ ජන දැන් අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තොත් රාජ්‍ය ප්‍රතිපත්තිය වෙන්නේ ඒ මොහොතේ ඉන්න රාජ්‍ය නායකයා හිතන පතන විදිය. ඒකේ පත්තුනේ මහජන ඡන්දකින්ද නැත්නම් රනිල් වික්‍රමසිංහ වගේ අනුප්‍රාප්තියෝද කියන එක අදාළම නැහැ. ඒ මොහොතේ රාජ්‍ය නායකයා හිතන්නේ කොහොමද ඔහුගේ වචන ඔහුගේ සිත ගියාවන් කැබිනට් එකේ තීන්දුව බවට පත් වෙනවා. ඒ තීන්දුව තමයි ආණ්ඩුවේ තීන්දුව බවට පත් වෙනවා. රාජ්‍ය තීන්දුව බවට පත් වෙනවා. ඒතකොට දැන් විකිනීම තමන්ගේ ප්‍රතිපත්තිය කරගත්ත ජනාධිපතිවරයෙක් ඉන්න වෙලාවක මේ වගේ කොමිසමක් ක්‍රියාත්මක වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඔබගේ මාධ්‍යවලට යම් තැනක විකිනීමට එරෙහිව කරන උද්ඝෝෂණ උනත් වාර්තා කිරීමේ බාධා ඇති කරන්න මේ පනතේ උන්ට හැකියාවක් තියෙනවා. උදාහරණයක් ඇඩියට සංචාරක ව්‍යාපාරේ නිරත වෙන අය යම් යම් තැන්වල තමන්ගේ ශේෂ්ත්‍රයේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න යම් ක්‍රියාමාර්ග ගත්තට පස්සේ
ඒවා මහ ජනතාවට වාර්තා කළොත් ඔබ ආණ්ඩුවට ඕනනම් ජාතික ආර්ථිකය කියන වචන දෙකට මුවා වෙලා ඒට එරෙහිව මේ කොමිසම හරහා තීන්දු ගැනීමේ බලයකුත් මේ පනතෙන් ආණ්ඩුවට අත්පත් කළා දීලා තියෙනවා. අනිත් එක තමයි අපි තේරුම් ගන්න ඕනකම තියෙනවා මේ වචන ක්‍රියාත්මක කරන්න හදන දේශපාලන පරිසරය සහ මේ අයගේ දේශපාලන භාවිතාව මොකද්ද කියන එක. දැන් මේ ඉන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම කියන එකක් ඇති කරලා ඒකට අත උස්සලා ඒකට සමාජිකයන් පත් කරලා ස්වාධීන මැතිවරණ කොමිසමට ඡන්දය පවත්වන්න නොදෙන ජනාධිපතිවරයෙක් සාහන්ඩුවා. ජනාධිපතිවරයා මුදල් ඇමතිකම තමන් අතට අරගෙන ඡන්දෙට සල්ලි දෙන්නේ නැතුව ස්වාධීන මැතිවරණ කොමිසම මොනතරම් සාකච්ඡා කරලා ඡන්දෙ තියන්න ඕන කියලා ඒකට බාධා කරන දේශපාලනයක්. අධිකරණයෙන් මුදල් නිකුත් නොකර සිටීම වළක්වාලමින් නියෝගයක් ලබා දී තිබියදී පවා ජනාධිපතිවරයා ඒ සියලු දේවල් තමන් අතට අරගෙන I will handle the issue කියලා අරගෙන මේ මේ මේක අතේ තියාගෙන ඡන්දේ නොපවත්වා ඉන්නවා. ඒතර එහෙම ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් යටතේ ස්වාධීන මැතිවරණ කොමිසමට අද සිද්ධ වෙලා තින්නේ මේ ඉරණම නම් ජනාධිපතිවරයාට ඍජුවම පත් කිරීමේ සහ ඉවත් කිරීමේ බලය තිබෙන නියාමන කොමිසමකින් කොපමණ දේවල් කරන්න පුළුවන්ද කියන එක අපි තීරණ ගත යුතුව තිබෙනවා. ඒ නිසා මේ මොන වචන වලින් වහන්න උත්සාහ කරත් මොන ලස්සන චිත්‍රයක් පෙන්වන්න උත්සාහ කරත් අර මම කලින් කිව්ව වගේ තැන් තැන් වල තිබෙන මේ මාධ්‍ය වලට යම් නියාමනයක් ඕනයි කියන සමහර කතා බහට වහන් වෙන උත්සාහ කරත් මේක ඇතුලේ ආණ්ඩුවේ අරමුණ ඉතාම පැහැදිලිව පේන්න පටන් අරගෙන තියෙනවා. මොකද මේ ආණ්ඩුවට උමනාවක් තියෙනවා ජනතාවගේ භාෂණයේ අදහස් ප්‍රකාශ කිරීමේ සමාගමේ රැස්වීමේ නිදහස අඩාල කරන්න ප්‍රමාණිකෝලව අහෝසි කරන්න කප්පාදු කරන්න. දැන් මේ පනත් කෙටුම්පත් දිහා බලනකොට අපිට පේනවා ආණ්ඩුව කෙටුම්පත් කළා තියෙන ත්‍රස්ත විරෝධී ප්‍රතිත්‍රස්ත පනත ATA එක හරහා කරගන්න හදන්නේ මොකද්ද කියලා. ඒ වගේම මීට කලින් සම්මත කරපු ICC PR එක හරහා ආණ්ඩුව කරමින් ඉන්නේ මොකද්ද කියලා. මේ සියල්ලකම පැහැදිලි වෙන දේ තමයි තමන්ගේ දේශපාලන උමනා ඉටු කරගන්නත් මහ ජනතාවගේ හඬ යටපත් කරන්නත් ජනතාවට සත්‍ය තොරතුරු නිවැරදි තොරතුරු ගලාගෙන යාම අඩාල කරන්නත් ආණ්ඩුවට දේශපාලන ප්‍රතිෂ්ඨානයක් තිබෙනවා. ඒ වෙනුවෙන් කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පතක් හෙට අපිට පේන්නේ. අපි මේක මේ මේ පනත දිහා අපි බලන්නෙම මේ අද මේ රට පාලනය කරන ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ මිට කලින් පාලනය කරපු අය ඔවුන්ට බලය ලැබුණට පස්සේදී ඔවුන් මාධ්‍ය වලට දක්වන සැලකිල්ල පිළිබඳව අපිට අත්දැකීම් තියෙන නිසා මීට කලින් ඔවුන් මාධ්‍ය ආයතන වල පැනලා බෝම්බ ගහලා තියෙනවා, මාධ්‍ය ආයතන කුඩු කරලා තියෙනවා, මාධ්‍යවේදීන් ඝාතනය කරලා තියෙනවා, මාධ්‍යවේදීන් දුරකථනය තර්ජනය කරලා තියෙනවා, මාධ්‍යවේදීන්ගේ පිටවල් කපලා තියෙනවා, අතපය කඩලා තියෙනවා. ඒකෙන් බැලුවා මේ මාධ්‍ය වලින් ජනතාවට තොරතුරු යන එක වළක්වන්න. හැබැයි මේ පනතෙන් ආණ්ඩුව උත්සාහ කරනවා එකක් තමන් අතේ තියෙන කොමිසම ඒ කොමිසමට බලය පවරනවා මේ ආයතන නියාමනය කරන්න. ඊළඟට මේ සියලු මාධ්‍ය ආයතන වලට අවුරුද්දෙන් අවුරුද්ද තමන්ගේ බලපත්‍රය දික් කරගන්න සිද්ධ වෙනවා. එතකොට අර ආණ්ඩුවෙන් එළියෙන් දාන තර්ජනය අපිට පේනවා එක්තරා ආකාරයකට චිප් එකක් හැටියට මේ මාධ්‍ය ආයතන වල කළමනාකාරීත්වයට නැත්තම් පාලන අධිකාරිය ඇතුළට චිප් එකක් ප්ලාන් කරන්න උත්සාහ කරනවා කියලා. මොකද දැන් මේ ආයතන ඇතුලේ ආයතන අතර තිබෙන තරඟකාරීත්වයේ විසින් බොහෝ තොරතුරු ජනතාවට එන්න මඟ පාදලා තියෙනවා. නමුත් තරඟකාරීත්වය එන්නේ මාධ්‍ය ආයතන පැවතුනොත් විතරයි. ඒ මාධ්‍ය ආයතන නොපවතින තත්ත්වයක් ඇතුළේ නැත්නම් තමන්ගේ ලයිසන් එක ඊළඟ අවුරුද්දේ දික් කර ගැනීමේ ප්‍රශ්නයක් පිළිබඳව දෙගිඩියාවක් මාධ්‍ය ආයතන හිමිකරුවන්ට සහ පාලන අධිකාරියට ඇති වුණොත් එහෙම ඔවුන්ට අනිවාර්ය වශයෙන්ම සිද්ධ වෙනවා මේ නියාමන කොමිසමෙන් ඊළඟ අවුරුද්දේ කාලෙ දික් කර ගැනීම සඳහා වෙන භාවිතාවකට ප්‍රවේශ වෙන්න. ඒකයි මම කියන්නේ අර එළියෙන් ගහලා තර්ජනය කරලා කරන දේ වෙනුවට ඒ ආයතන හිමිකාරීත්වයට චිප් එකක් ප්ලාන් කරලා යම් ආකාරයක කන්ට්‍රෝලයක් කරගන්නත් මේක ඇතුලේ ආණ්ඩුව දරන උත්සාහයක් තිබෙනවා. ඉතින් මට මතක් වෙන්නේ අපි අර 550 ජාතක පොත කියවනකොට තියෙනවා බක ජාතකය කියලා එකක්. බක ජාතකයේ ඉන්න අර කපටි කොකා අර ඉන්න මාළුවන්ට පෙන්නනවා මේ කුඩා විලේ ඉඳලා උඹලට ජීවත් වෙන්න බෑ, කන්න බොන්න නෑ, නියඟයක් આવොත් විල හිඳෙනවා මැරෙනවා, අහවල් වනාන්තරේ විශාල විලක් තිනවා,
පස් පියුමින් සුසැදි මනරම් මනස්කාන්ත විලක් ඒකට ගිහින් දැම්මොත් හැමදාම කාල බීලා සතුටෙන් ඉන්න පුළුවන් කියලා. ඉතින් කොකා ගැන දන්න මාළු මේ ගැන අවිශ්වාසයෙන් දෙකිඩියාවෙන් හිටියා. හැබැයි කොකා මොකද කරේ? මාළුවෙත් දෙන්නේ කරගෙන ගිහලා අල විර විල පෙන්නලා ආයෙ ගෙනත් දැම්මා. ඒ මාළු තමයි මේ අර පස් පියුමේ සුසැදි විල පිළිබඳව මතයක් ඒ විලට පොම්ප කරේ. අවසානයේ කොකා අර සියලු මාළු අරගෙන ගිහිල්ලා විල පෙන්නලා තමන්ගේ දඩේම් බවටේ සියලු මාළුපත් කරගත්තා. ඉතින් ඒ බකජාතකේන කොකාගේ භූමිකාව තමයි දැන් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ ආණ්ඩුව කරමින් ඉන්නේ. අනිත් එක මෙවැනි කොමිසමක් පත් කරන්න බලයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වගේ කෙනෙකුට, ඒ කියන්නේ මහජන ඡන්දයෙන් පත් නොවිච්ච මහජනයා විසින් ප්‍රතික්ෂේප කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පත්වෙච්ච ජනාධිපති කෙනෙක් පත් කරන කොමිසමකට ඒ ජනාධිපති පත් කරන ඇමති කෙනෙක් දාන ඩීජී කෙනෙකුට අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙකුට මේ මාධ්‍ය ආයතන නියාමනය කිරීමේ අයිතිය ලබා දීලා ජනතාවගේ තොරතුරු වලට තියෙන ප්‍රවේශය අඩාල කර ගැනීමේ උත්සාහයට අපි තදින්ම විරුද්ධ වෙනවා. අපි ලෑස්ති මේ පිළිබඳව මීට වඩා විධිමත් සංවාදයකට සාකච්ඡාවකට යන්න අපි සියලුම මේ මාධ්‍ය ආයතන වලට ඒ වගේ මේ අපේ රටේ ජනතාවට මාධ්‍ය වලින් තොරතුරු ලබා ගන්න සියලු ජනතාවට ආරාධනා කරනවා ආණ්ඩුවේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනමාධ්‍යට අත තියන මේ කූට ප්‍රයත්නයේ තීරුම් ගන්න මේක මොන සලුපිලි වලින් ආවරණය කරගෙන ආවත් මෙහි තියෙන ඇත්ත යථාර්ථයේ තීරුම් අරගෙන මේ ආණ්ඩුවේ ජනතාවගේ හඬ වැහිීමේ ජනතාවගේ භාෂණයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අගුල් දැමීමේ මේ උත්සාහය පරාජයට පත් කරන සියලු දෙනා දැනුවත් එකතු වෙන්න කියන ආරාධනයත් අපි මේ වෙලාවේ කරන්න කැමතියි. මට ඇත්තටම නලින්ද සහෝදරයා බොහෝ විස්තර මේකේ කතා කෙරුවා. ඉතාලම පොඩි දේවල් ටිකක් තමයි මට කතා කරන්න තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති වෙලා ඉන්නේ අනුප්‍රාප්තික ජනාධිපති හැටියට. එහෙම නැතුව එයා ඡන්දෙනුත් පරිදිලා ගෙදර ගියපු ආදෙක් අද අනුප්‍රාප්තික ජනාධිපති හැටියට පත් වෙලා ඉන්නවා. එතකොට මේවැනි ප්‍රතිසංස්කරණ ඒ කියන්නේ මේ අද කරගෙන ඉන්නවා මේ ATA පනත වගේ දේවල් පනත් ගේනවා මේ වගේ නියාමන පනත් ගේනවා මාධ්‍ය මර්ධණයට පනත් ගේනවා මෙන්න මෙවැනි දේවල් ටිකක් අරගෙන ඇවිල්ලා ජනතාව බලයක් දීලා නැති පුද්ගලෙක් ඒ කියන්නේ ජනතාව කිසිම විදිහකින් එයාට මේ වගේ දේවල් කරන්න අනුමතිය අපි හිතමු නිකමට අපි ගෝඨාභය රාජපක්ෂ ඡන්දයක් අරගෙන ජනාධිපති වුණා එතකොට මිනිස්සු මේ රටේ ඡන්දයක් දීලා තිනවා ගෝඨාභයට ජනාධිපති වෙන්න රනිල් වික්‍රමසිංහට එහෙම දීලා නැහැ. එතකොට එවැනි තත්වයක් යටතේ තමන්ට ඌමනා මාධ්‍ය තමන්ගේ තමන්ට හැමදාම ප්‍රශ්නයක් වෙච්ච මාධ්‍ය මර්ධනය කරන්න වෙනත් ආකාරයකට මෙතන පනත් කෙටුම්පත් අරගෙන ඇවිල්ලා තියෙනවා. තව එකක් කියන්න ඕනේ මේ ATA පනතේ තියෙන ලක්ෂණ ATA මය ලක්ෂණ මේ පනත ඇතුළත් අපිට පේන්න තියෙනවා. මොකද නිර්වචන නැහැ. ජාතික ආරක්ෂාව දැන් ජාතික ආරක්ෂාව මනින මීටරේ කොහෙද තියෙන්නේ ඒකේ කෝදුව කොතනද තියෙන්නේ කොහොමද මේක මනින්නේ කියලා මේකේ කොහෙවත් සඳහන් වෙලා නැහැ. එතකොට සාමය සංහිඳියාව එතකොට අනිත් ආගම් පිළිබඳ තියෙන දේවල් එතන මෙන්න මේවා ආර්ථිකය පිළිබඳ එතකොට දැන් අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ආර්ථිකය ප්‍රෙඩික් කරන අපි කියනවා මේ විදියට ගියොත් එහෙම තව මෙච්චර කාලෙකින් රටට මේ වගේ දෙයක් වෙන්න පුළුවන් ආර්ථික විශේෂඥයෝ අපි ළඟ ඉන්නවා ඒ ඇත් එක්ක අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියටම ජනතාව දැනුවත් කරන්න අපි විග්‍රහ කරනවා දැන් එතකොට ඒක මේකෙන් වැරද්දක් වෙනවා මොකද ඒක අපි මීඩියා තියාගෙන කරන්නේ මීඩියා වලින් මේක එළියට දානවා එතකොට මෙතන මේ නියාමන පනත යටතේ මෙතනින් ඒක වැරද්දක් හැටියට කියන අපිට කතා කරන්න බැරි වෙනවා මේ ආර්ථිකය පිළිබඳ රටේ අනාගතය පිළිබඳවත් යම් යම් දේවල් කියන්න අපිට ප්‍රෙඩික් කරන්න මෙහෙම වෙනවා කියලා කියන්න මොකද බොහෝ දේවල් කතා කරපු දේවල් අද වෙනකොට ඇත්ත වෙලා තියෙනවා ඒ නිසා මේ තත්වයක් යටතේ මේ සියලුම දෙනාගේ කටවල් වහලා මේ වැඩේ නතර කරලා එයිට ඕන දේවල් කරගෙන යන්න අවශ්‍ය කරන වටපිටාවක් සකස් කරගන්න එක තමයි මේ අය කරන්න කියන එක තමයි අපිට මේකෙන් හැදගන්නේ අපි ඒකට කැමති නැහැ බොහොම ස්තුතියි නලින්ද ජයතිස්ස සහෝදරයා සහ චමින්ද ජයසූරිය සහෝදරයා ඉතා නිවැරදිව පෙන්වා දුන්න ආකාරයටම එතන සිට යම් ඌණපූර්ණයක් කිරීමයි මටත් ඉතිරි වෙලා තියෙන්නේ කෙසේ වෙතත් දැන් අර නලින් සහෝදරයා මේ ආණ්ඩුවේ කොමිෂන් සභාව සම්බන්ධ භාවිතාව පැහැදිලි කරද්දී නමක් කිව්වා ජනකරත්නායක කියලා. අපි දන්න තව ජනකරත්නායක කෙනෙක් කෙනෙක් චිත්‍ර කතා ශිල්පියෙක්. එතුමා ශ්‍රී ලංකාවේ පළමු වැනි චිත්‍ර කතා පත්‍රයට චිත්‍ර කතාවක් ඇඳලා පාට පාට හීනයක් කියලා.
ආණ්ඩුවටත් තියෙනවා පාට පාට හීනයක්. ඒ තමයි රටේ ආර්ථික මර්මස්ථාන අවිචාරාත්මකව පෞද්ගලීකරණය කරමින් ප්‍රති ත්‍රස්ත පනත වැනි පනත් ගෙනල්ලා තමන්ට විරුද්ධ බලවේග මර්ධනය කරමින් ඒ වගේම ICCPR සහ මේ කෙටුම්පත් කිරීම කරමින් එන දඩයම් මාධ්‍ය දඩයම් පනත් ගෙනල්ලා විරුද්ධවාදීන්ගේ කටවල් වහමින් තමන්ගේ ගමන යන පාට පාට හීනයක් ආණ්ඩුවටත් දෙනවා හැබැයි අපි ජාතික ජන බලවේගයේ හැටියට ඊටාම ස්ථිරව කියනවා ආණ්ඩුවේ පාට පාට හීනය නම් බොඳ වෙනවාම තමයි බොඳ කරනවාම තමයි මොකද ඔය යන ගමන ඔය විදිහට මිනිසුන්ගේ කටවල් වහලා මාධ්‍ය ආයතනවල කටවල් වහලා නැත්තම් බලපත්‍රය ඇපේට තියාගෙන අන්තර්ගතය පාලනය කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ ඒ දඩේම කරන්න ඉඩ දෙන්න බෑ ජනමාධ්‍ය සම්බන්ධව අපිටත් සංවාදයක් තියෙනවා ජනමාධ්‍ය භාවිතාව සම්බන්ධව අපිටත් සංවාදයක් තියෙනවා විශේෂයෙන්ම ජාතිවාදය ආගම්වාදය රට තුල ස්ථාපිත වෙනකොට ජනමාධ්‍ය කොහොමද හැසිරෙන්නේ කියන එක සම්බන්ධව අපිට විචාරයක් තියෙනවා සංවාදයක් තියෙනවා මැතිවරණයක් කිට්ටු වෙනකොට කොහොමද මේ විශාල ශබ්ද ඇහිලා යම් යම් දේවල් වෙන්නේ කියන එක සම්බන්ධව අපිට විචාරයක් තියෙනවා සංවාදයක් තියෙනවා හැබැයි ඒ සංවාදය සංස්කෘතික සහ දේශපාලන තලයේ තබා ගනිමින් ඒ සංවාදය විවෘත ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක තබා ගන්නවා මිසක මාධ්‍ය දඩයම් කරන්න මාධ්‍ය වේදීන් මාධ්‍ය කරුවන් මාධ්‍ය ආයතන දඩයම් කරනවා කියන තැනට ආණ්ඩු එනවනම් එහෙම ඒ ඉන්නේ වෙන මොකක්වත් තින්ද නෙමෙයි ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට අනුකූල නැත්තම් උඹලා කටවහගෙන ඉඳපල්ලා නැත්තම් අපි මේ මොනවා හරි පනතක් ගෙනල්ලා උඹලව අපි දඩයම් කරනවා උඹලා හීලා වෙනවනම් අපි දඩේම අකුල ගන්න ඕකනේ පණිවිඩය හරිම සරල පණිවිඩයක් ඉතින් මේ පණිවිඩය අපිට පෙනෙනවා අපිට හැඟෙනවා ඒ නිසාම අපි කියනවා එහෙම ක්‍රියාවලියකට ලෑස්ති වෙනවනම් අපි කැමති මේ රටේ ජනතාව මේ රටේ ප්‍රගතිශීලී මිනිස්සු ඒ වගේම මාධ්‍ය සංවිධාන මාධ්‍ය වේදීන් සමග නලින් සහෝදරයා කියපු පරිදිම විවෘත සංවාදයක් අරගෙන ඊට එරෙහිව නැගී සිටින්න. ඉතින් අපි අර චිත්‍රකතා උදාහරණකින්ම කියනවනම් ජනක රත්නායක මහත්තයා මැන්ද කබලෙන් ලිපට කියලා කතාවකුත්. එහින්ද ඔය පාට පාට හීනයක් දකින ආණ්ඩුවට අපි කියනවා ඔව් රටනම් දැන් කොහොමත් කබලෙන් ලිපට වැටලා ඉවරයි. ඕගොල්ලෝ කබලෙන් ලිපට වැටෙන්න නියමිතයි. ඒ නිසා අපි ඕගොල්ලන්ව කබලෙන් ලිපට වට්ටන්න නියමිතයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න මාධ්‍ය වේදීත්වය සහ ජනමාධ්‍ය කියන එක. ජාතික ජනබලවේගයේ ලෑස්සි ජනතාවගේ භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන අනුව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තියෙන ජනතාවට තිබෙන අයිතියක් ජනතාවගේ භාෂණය සහ ප්‍රකාශනයේ නිදහසට අත තියන්න ආණ්ඩුව සූදානම් වෙන මේ ප්‍රයත්නය පරාජයට පත් කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්න අපි සාකච්ඡා කරමින් ඉන්නවා අධිකරණ ක්‍රියාමාර්ග වලින් එහා ගියපු මම කලින් කිව්ව වගේ මේ පිළිබඳව පුළුල් මහජන කතිකාවක් නිර්මාණය කරලා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ මේ ප්‍රයත්නය පරාජය කරන්න අපි කටයුතු කරනවා මොකද මේවා එන්නේ හුදු ජනමාධ්‍ය රට තැබීමේ උත්සාහයන් හැටියට පමණක් නෙවෙයි ආණ්ඩුවේ සමස්ත දේශපාලනයේ කොටසක් තමයි මේ ආකාරයට මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරන එක ඔබට මතකනම් මේ ආණ්ඩුව දැන් IMF එකේ එකඟතාවයන් අනුව ඉදිරිපත් කරන්න නියමිතලා තිබෙනවා දූෂණ විරෝධී පනතක්. ඒ දූෂණ විරෝධී පනතත් අවසානයේ ඒකේ හරය බවට පත් වෙන්නේ දූෂිතයන්ට දඬුවම් පැමිණීම නෙමෙයි දූෂණ චෝදනා එල්ල කිරීම. නැත්තම් ඒ පිළිබඳව පැමිණිලි කිරීම, අධෛර්ය කිරීම සහ ඒ පැමිණිලි කරන්නට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම. ඉතින් මේ සියලු කරුණු සලකා බැලුවට පස්සේදී මේ රටේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසඳන්න බැරි ආණ්ඩුව
ප්‍රජාතන්ත්‍රවාදයක් උල්ලලා ජනතාවගේ හඬ යටපත් කරන ධර්ම මේ සියලු උත්සාහයන් එක දේශපාලන පෙරමුණක් හැටියට අඳුරගෙන එය පරාජයටපත් කරන්නට අපි සියලු පැත්තෙන් උත්සාහ දරනවා. ඉතින් මම හිතන්නේ අනිත් සියලු කාරණා වලට වඩා මාධ්‍ය වේදීන ඔබටත් මාධ්‍ය ආයතනටත් ලොකු අකීමකුත් තිබෙනවා මේ වෙලාවේදී ඔබගේ නිදහස සහ ජනතාවගේ මේ අයිතිය වෙනුවෙන් ඉදිරියට එන්න. ඔව් දැන් අපි ඉන්නේ පලාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කරලා මැතිවරණය එක පැත්තකින් ඒක අවලංගු නොකරපු තත්වයක් ඇතුලේ අවස්ථා දෙකදී ඡන්දය තියන නියමිතලා තිබුණා ඡන්දේ කල් දැම්මා දැන් ඡන්දේ පවත්වන දිනයක් නැහැ ඉතින් අපි 8 වෙනිදාට බලාපොරොත්තු වෙනවා මැතිවරණ කොමිසම ඉදිරියට ගිහිල්ලා යම් කිසි ආකාරයක බලපෑමක් කරන්න දැන් මැතිවරණය පවත්වන්න නියමිත පළාත් පාලන මැතිවරණය පවත්වන්න ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දෙන්න ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න ඒ සඳහා තමයි අපි 8 වෙනිදා හවස 3ට රාජගිරියේ මේ උද්ඝෝෂණය දියත් කරලා තියෙන. එතනින් එහාට ඊළඟ සතිවලදී රටේ විවිධ තැන්වල මේ ආකාරයේ මැතිවරණ ඉල්ලා කරන උද්ඝෝෂණ ක්‍රියාත්මක කරලා බලාපොරොත්තු වෙනවා. අපේක්ෂකයන් ප්‍රමුඛ කරගත් ජනතාව සහභාගී වේවි කියලා අපි හිතනවා. ගජේන්ද්‍ර කුමාර සිද්ධිය සම්බන්ධයෙන් මුතුමලගේ අදහස් මොකක්ද? පොලිසිය බලයේදී. ඔව් දකුණේ දේශපාලනයේ වගේම උතුරේ දේශපාලනයේදීත් මේ කණ්ඩායම් විවිධාකාරයෙන් ජාතිවාදය පාවිච්චි කරනවා. ඒකේ ප්‍රතිඵල අපිට විටින් විට පෙන්වුම් කරනවා උතුරේ වෙන වෙන සිදුවීම් දකුණට පාවිච්චි වෙනවා දකුණේ ජාතිවාදී අවස්ථාන දකුණේ කරන එවැනි ප්‍රකාශයම අධිහත් වීම උතුරට පාවිච්චි වෙනවා උතුරු ජාතිවාදී අවස්ථාන ඉතින් මේ කවර ආකාරයකින් හෝ ජනතාව බේද කරන අසමගිය හදන එක් ජාතියක් මත බලහත්කාරයේ පටවන තව ජාතියක් අවමන් කරන කවර හෝ ප්‍රකාශයක් සිදුවීමකට අපි අපේ විරෝධතාවය ප්‍රකාශ කරන නිසා මේ 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 කිසි සිදුවීමක් අනුමත කරන්න බෑ. හැබැයි අපිට පේනවා දැන් මේ සද්දක තුන කාලෙක ඉඳලා මෙවැනි සිදුවීම් වටයක් දියත් වෙමින් තියෙනවා. ඉතින් මේ මේවැයිදී සිදුකල යුතු වන්නේ මම හිතන්නේ තරාතිරම නොබලා ඒ අදාළ ක්‍රියාමාර්ග වල රටේ නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒවා මේ පස්සෙන් පන්න දුක කියේක ඉඳලා තීරුමක් නැහැ. මේවට නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මම සිදුවීම් විග්‍රහ කරන්න යන්නේ මේ සිදුවීම් බොහොමයක තිබෙන්නේ රටේ නීතිය නොසලකා හරිමින් යම් යම් පුද්ගලයන් කටයුතු කරනවා ඒකෙන් රටට වෙන හානිය පිළිබඳව නොසලකන ආණ්ඩුව ඒව තමන්ගේ දේශපාලන ප්‍රයත්නට පාවිච්චි කර ගන්නවා ඒක තමයි මේ සිදුවීම් පිටිපස්සේ අපි දකින දේ ලක් පෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්